76 වෙනි නිදහස් දින සැමරුම් මුලලේ ප්‍රධාන ආරාධිතමුත්තා ලෙස සහභාගී වන තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්තා තවුසින් අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. මේ අතර නිදහස් දින සැමරුම් මුලල හේතුවෙන් අද සහ හෙට දිනයන්හිදී ගෝල්ෆ්ස් පිටිය මහජනතාවට විවෘත වන්නේ නැහැ. 76 වෙනි ජාතික නිදහස් සැමරුම් උළෙල අභිමානවත් ලෙස සැමරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. හදමු අලුත් රටක් මෙවර නිදහස් සැමරුම් උළෙලේ තේමාවයි. නිදහස් උළෙලට සමගාමීව අද පසුරු දෙකේ සිට හෙට දහවල් 12 දක්වා කාල සීමාව තුළ ගෝල්ෆ්ස් වටලෝමයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමෙන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. එමෙන්ම ගෝල්ෆ්ස් පිටියද අද සිට නිදහස් දින සැමරුම් උළෙල අවසන් වන තෙක් මහජනතාවට විවෘත නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙවර නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්තා තවුසින් මහතා එක්වීමට නියමිතයි. නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක සහ ජාතික ශිෂ්‍යවට බලකායේ සමාජිකයන් එක්වනවා. නිලධාරීන් 214 දෙනෙකු සමග ආරක්ෂක අංශ සමාජිකයන් 6125 දෙනෙකු මෙවර නිදහස් දින සැමරුම් උළෙලේ ආචාර පෙළපාලියට එක්වීමට නියමිතයි. මේට අමතරව හෙට දින රථ වාහන සහ ආරක්ෂක රාජකාරිය සඳහාද පොලිස් නිලධාරීන් 4000ක් පමණ රාජකාරිය සඳහා යොදවනු ඇත. මේ අතර 76 වන නිදහස් දිනයට සමගාමීව ගාරගත රැඳවියන් හට විවෘත අමුත්තන් පෙන්වීම සහ ජනාධිපති විශේෂ සමාවයටදී සිරකරුවන් 600ක පමණ පිරිසක් නිදහස ලැබීමටද නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පවසනවා. මෙම සිරකරුවන් අපි එදා දින උදෑසන කාලයේදී බන්ධනාගාර වලින් මුදවාරීමට කටයුතු කරනවා. මෙම නිදහසන සියලුම සිරකරුවන් කිසියකුත් මරණය දන්නේ නැහැ. සිරකරුවන් අධ්‍යාත්ම කිසිවක් සිදුවක් නැහැ. සුළු වරදි සඳහා බන්ධනාගාර උකටෝ රැඳවියන් සහ ජනමුදල් සේවා ගත නොහැකිව බන්ධනාගාරයේ රැඳෙන සිරකරුවන් මේ අතර නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතමුත්තා ලෙස සහභාගී වන තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්තා නවුසින් සහ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෆුම්තම් වෙචේෂායන මහතුරු ඇතුළු දූත පිරිස අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. එහිදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්. තවද 76 වෙනි නිදහස් දින සැමරුමට සහභාගී වන ප්‍රභු වරුන්ගේ සහ පෙළපාලියට සහභාගී වන ත්‍රිවිධ හමුදා හා පොලිස් බට පිරිස් වල ආරක්ෂාව තහවුරු කිරීමට හෙට දිනේදී මොහොදුබඩ මාර්ගයේ දහවඩේ වන දුම්රිය ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා දහවඩේ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඒ අනුව මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල පෙරවරු 5 සිට පෙරවරු 9 දක්වා මෙලෙස දුම්රිය නොනවත්වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.